සමට සුබ දවසක් වේවා. අපි අද කතා කරන්නට යන්නේ ස්පෙලින් ඇන්ඩ් ග්‍රැමර් චෙකින් කියන්නේ මොකක්ද කියන එක. අපි දන්නවා Microsoft Word කියන්නේ ලිඛිත කටයුතු සඳහා භාවිත කරන පැකේජ් එකක් කියන්නේ. ඉතින් ලිඛිත කටයුතු කරද්දී බොහෝ දුරට අපි අතින් ගොඩක් ස්පෙලින් මිස්ටේක්ස්, ග්‍රැමර් මිස්ටේක්ස් වගේ දේවල් සිදු වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ වෙලාවෙදී අපිට උදව්වක් වශයෙන්, හින්ට් එකක් වශයෙන් මේ ස්පෙලින් ඇන්ඩ් ග්‍රැමර් චෙකින් කියන ෆීචර් එක නැත්නම් පහසුකම අපිට බොහෝ වැදගත් වෙනවා මේ ඩොකියුමන්ටි වැඩ කරන්න යද්දී. ඒ නිසා අපි දැන් මෙතන බලමු රිවියු කියන ටැබ් එකේ තියෙන රිබන් එක. ඒ රිබන් එකේ ප්‍රූෆින් කියන ඒරිය එක ගත්තොත් ඒකේ තියෙනවා ස්පෙලින් ඇන්ඩ් ග්‍රැමර් චෙක් කියන මෙන්න මේ අයිකන් එක. ඉතින් අපි ඒක හරහා අපිට ස්පෙලින් ඇන්ඩ් ග්‍රැමර් චෙක් කරගන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් දැන් අපි බලමු පොංචි වැරද්දක් කරලා ඕන කමින් ඒක හරියට එනවාද කියලා. දැන් මෙතන ඊස් කියලා දාලා තියෙනවා ආ එන්න ඕන එක. ඒක වැරද්දක්. ඊළඟට බලන්න වැරද්ද කාපු ගාම යටින් අන්ඩර්ලයින් වෙනවා. ඒ අන්ඩර්ලයින් වෙනවා කියන්නේ ස්පෙලින් වැරද්දක් තියෙනවා කියන එක. ඒ වගේම මම දෙවෙනි පැරග්‍රාෆ් එකේ මේ ටෙක්ස්ට් කියන තැන ස්පේස් එකක් වැඩිපුර දානවා. ඒකත් වැරද්දක් බවට අන්ඩර්ලයින් කරගන්නවා අය. ඊළඟට මේ ඩිලීට් කියන එකේ C එක මම කපනවා. කපුවාම ඒක මිස්ටේක් එකක්. ඔකොണ്ട് මේ රතු පාටින් අන්ලයින් කරලා තියෙන. එහෙනම් රතු පාටින් අන්ලයින් වෙන්නේ ස්පෙලින් මිස්ටේක් එකට, කොළ පාටින් අන්ලයින් වෙන්නේ ග්‍රැමර් මිස්ටේක් එකට කියලා අපි තේරුම් ගන්න ඕනේ මේ අවස්ථාවේදී. එතකොට දැන් බලන්න උදාහරණ මෙතන චූස් කියන වචනේ මම එක අකුර මේ මැක්කුවයි කියලා ඒක මිස්ටේක් එකට හිට අපිට පෙන්වන්නේ නැහැ. මොකද චොස් තමයි ඒක පාස්ට් ටෙන්ස් එක. ඒතකොට මම මැක්කුවයි කියලා මිස්ටේක් එකක් පෙන්වන්නේ හේතුව කම්පියුටර් හඳුනා ගන්නවා මේක පාස්ට් ටෙන්ස් එකක් කියලා හිතාගෙන එයා ඉන්නවා. ඒ නිසා ඒක හඳුනාගන්නේ නැහැ. ඒ කියන්නේ ස්පෙලින් මිස්ටේක් එකක් හඳුනාගන්නේ අපි යම් කිසි විදිහකට ටයිප් කරලා ස්පේස් ගහපු ගාම එයා දුවලා ගිහිල්ලා චෙක් කරනවා එයාගේ ඩික්ෂනරියේ මේ වචනේ තියනවාද කියලා. ඒතර චොස් කියන වචනේ තියෙනවනේ. ඒ නිසා එයාක ස්පෙලින් මිස්ටේක් එකට එයා හඳුනාගන්නේ නැහැ. ඊළඟට දැන් අපි මේ මෙතන යූස් කියන එකේ S එක මකනවා. මකුවත් එයා චෙක් කරලා දුවලා ගිහිල්ලා බලනවා UE කියලා වචනයක් නැහැ. ඒ නිසා එයා අපිට අන්ඩර්ලයින් කරලා පෙන්නනවා. මෙන්න මේ වගේ අපි ටයිප් කරන යද්දී අපේ අතින් ගොඩාක් මිස්ටේක්ස් සිදු වෙන්න පුළුවන්. මෙන්න මේ මිස්ටේක්ස් අපිට අවම කරගන්න තමයි අපිට මේ ෆීචර් එක තියෙන්නේ. අපි දැන් බලමු එහෙනම් මෙතනින් ගිහලා ස්පෙලින් ඇන්ඩ් ග්‍රැමර් චෙක් කියන එකට ගිහිල්ලා ක්ලික් කරනවා. ක්ලික් කරාම මෙන්න මේ වගේ එකක් එනවා. මෙතනදී අපිට කියනවා අපිට හයිලයිට් කරලා පෙන්නනවා මෙන්න මේ ස්පෙලින් මිස්ටේක් එක, ග්‍රැමර් මිස්ටේක් එක තියෙන කියලා මේ වගේ හයිලයිට් කරලා පෙන්නනවා. පෙන්නලා අපිට සජෙස්ෂන් එකක් දෙනවා item that are කියලා. දැන් මෙතන අපි items that is නිදාලා තිබුණේ. ඒක වැරදි කියලා අපිට කියනවා. කියලා එයා suggestion එකක් දෙනවා, hint එකක් දෙනවා. item that is එහෙම නැත්නම් an item that is කියලා එනවා. ඔන්න ඒ විදිහට මේ දෙකෙන් එකක් අපිට select කරන්න දෙනවා. අපි ඕනකමින් check කරලා බලන්න මේක ඇත්තරම හරිද, මේ කියන hints හරිද කියලා. හරනම් විතරක් අපි ආදාල් හරියට select කරලා change කියලා change කරනවා. එතකොට මෙතන මේක චේන්ජ් වෙලා මේ ස්පෙලින් මිස්ටේක් එක, ග්‍රැමර් මිස්ටේක් එක එයා නිවැරදි කරනවා. text director කියන කීලකට මේ selected text කියන තැන ස්පේස් එකක් වැඩිපුර තියෙනවා. ඒත් එයා එතනත් හඳුනා ගන්න එයා ග්‍රැමර් මිස්ටේක් එකක් කියලා මෙතන highlight කරලා පෙන්නනවා මෙතන. ඒකත් අපිට මේක දෙන suggestion එක ඒක හරි නිසා අපි select කරලා change කියනවා. ආ දැන් ඒ උඩ area එක හරි ගියා. ඊළඟ මෙතන තියෙන ග්‍රැමර් මිස්ටේක් එකක් කරත් උඩටින් පෙන්නනවා ස්පෙලින් මිස්ටේක් එකක්. අද පාටින් පෙන්නන්නේ ඉතින් මෙතන දෙකක් සජෙෂන්ස් තියලා දෙනවා. ওই දෙකෙන් කොයි එකද ඔයාලට ඕනේ කියලා. අතර මට ඕනේ මෙන්න මේක නිසා එක සිලෙක් කරලා චේන්ජ් කියනවා. ඊළඟට මෙතන ආය අපිට කොළ පාටින් පෙන්නනවා ග්‍රැමර් මිස්ටේක් එකක්. ඉතින් ඒ ග්‍රැමර් මිස්ටේක් එක අපි චේන්ජ් කියනවා. අතරම හරිනම් අපිට ඉග්නෝ කරලා යන්න පුළුවන්. වැරදි නම් අපි චේන්ජ් කියලා වැරදි නිවැරදි කරනවා. මෙතනත් ඒ ආකාරයෙන්ම ගොඩක් සජෙෂන්ස් තියලා දෙනවා. UE කියනින් අදහස් කරන්න ඔබ මෙන්න මේ වලින් කොයි එකද කියන එක කියන්නේ. තරපි යූස් කියන එකනේ ඕනේ සිලෙක්ට් කරලා චේන්ජ් කියනවා. එහෙම කිව්වට පස්සේ යා කියනවා ග්‍රැමර් මිස්ටේක්ස් ඕවර් ඉවරයි. අපිට දැන් මේක අපේ ડોකියුමන්ට් එකේ යාටයි මට යනවා හරි කියලා යා කියන්නේ. ඒ යනුව අපිට මේක බොහොම ඉක්මනින් පහසුවෙන් මේ මිස්ටේක්ස් අපිට નિවර්ජ කර ගන්න පුළුවන්. මිනිහා විසින් කරන නොසිතකිලිමත් වූ නොදන්නා කමින් කරන මිස්ටේක්ස් එයා අපිට හදා ගැනීමට අවස්ථාව ලබා දෙනවා මේ ස්පෙලින් ඇන්ඩ් ග්‍රැමර් චෙක් කියන මේ පහසුකම හරහා.